ආයුබෝවන් ක්‍රිකට් ලීග කියන්නේ අද වෙනකොට ලෝ ජනප්‍රියම තරගාවලි වෙලා රටවල් විදියට ගත්තොත් ලෝ ජනප්‍රියම ක්‍රිකට් ලීගය ඉන්දියාව සතු වෙනවා. IPL තරම්ම නැතත් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියද ලෝ ජනප්‍රියම ක්‍රිකට් ලීගය ලෙස හැඳින්විය හැකි. කරුණු එසේ වුවත් LPL තරගාවලිය ලොවක් ඉදිරියේ හාස්‍යයට ලක්වන කාරණා කීපයක්ද තිබෙනවා. මේ වැරදි ඉතා පහසුවෙන් තරගාවලිය සංවිධායකවරුන්ට නිවැරදි කළ හැකි නමුත් තරගාවලි හතරක් අවසන් වෙනතෙක් ඒ කිරීමට ඔවුන් අපහසුත් වී තිබෙනවා. LPL තරගාවලියේ අඩුපාඩු මොනවාද? අද වීඩියෝවෙන් අපි ඒ ගැන බලමු. අංක 1 ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වීම. ලොව ඉහළින්ම කියවෙන ක්‍රිකට් ලීගයක ක්‍රීඩා කරන කණ්ඩායමට අදාළව හිස් ආවරණ නොමැති වීම පුදුම සහගත නොවේද? ලක්ෂ ගණනින් ලීගය වෙනුවෙන් වියදම් කරන කණ්ඩායම් අනුග්‍රාහකයන්ට ඔවුන්ටම කියා හිස්සසුන් කීපයක් සකසා ගැනීමට නොහැකි නම් එවැනි හිඟන අනුග්‍රාහකයින් තරගාවලියෙන් ඉවත් වී සිටීම වඩා නම්බුකාරය. අංක 2 තරඟ රටාවට නොගැලපෙන තනතිලි සැකසීම. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තනතිරු දඟපන්දු යවන්නන්ට උචිත බව හැමෝම දන්න දෙයකි. නමුත් LPL තරගාවලිය සඳහා ලබා දෙන තනතිරු ගැන නම් කොහෙත්ම සෑහීමකට පත්විය නොහැක. පන්දු අර 20 තරඟයක ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන්නේ වැඩියෙන් ලකුණු ලබා ගන්නා තරඟයකි. ප්‍රේක්ෂකයන් එසේ බලාපොරොත්තු වුණත් ක්‍රීඩකයන්ට ලැබෙන්නේ බංග්ලාදේශ කුඹුරු වලට සමාන තනතිලිය. අඩු ලකුණු තරඟ වලට මිනිස්සු කැමති නොවුනත් ඔවුන් සකසන්නේම එවැනිම තනතිලිය. අංක 3 ප්‍රාථමික තරඟ සංවිධානය. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය සංවිධානය කරන්නේ මානසික ගැටලුවක් ඇති මන්ද බුද්ධික පිරිසක් ලෙස හැඳින්වෙන්නේ ඔවුන්ගේ ප්‍රාථමික තරඟ සංවිධානය නිසාමයි. තරඟාවලියක තරඟ පැවතෙන දිනයන් වලදී වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති දිනය වන්නේ ඉරිදා දිනයයි. ඊට හේතුව නම් ඉරිදා යනු නිවාඩු දිනයක් වන බැවිනි. ඉතින් මෙවැනි ඉරිදා දින ක්‍රිකට් තරඟාවලියක වැදගත් තරඟයක් පැවැත්වීමට හොඳම දිනයක් ලෙස හැඳින්විය හැකි. ලෝක පිළිගැනීම එහෙම වුණත් LPL තරඟාවලියේ ඉරිදා දිනය යනු තරඟ නොමැති දිනයකි. LPL නමින් අපිට ක්‍රිකට් ලීගයක් පැවැත්වීම වැදගත්ය. නමුත් මෙවැනි සරල වැරදි හදා ගැනීමට නොහැකි සංවිධායකයන් සිටීම නම් කනගාටුදායකය.